රුසියාව සමග යුද්ධයකට අවතීර්ණ වීමට සූදානමක් නොපවතින බව ඇමරිකාව නිල මට්ටමින් දැනුම් දී තිබෙනවා. දවල මන්දිරේ ප්‍රකාශිකා ජේන් පියරේ සඳහන් කළේ ඇමරිකාව ඍජු මට්ටමින් යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වීමට සූදානම් බවට රුසියානු රජය සිදු කළ ප්‍රකාශය බැහැර කරන බවයි. කෙසේ වෙතත් අඛණ්ඩ මට්ටමින් යුක්‍රේනය වෙත යුදමේ සහ ආර්ථිකමේ ආධාර ලබා දෙන බවද නිවේදනය කළා. රුසියානු ආක්‍රමණයෙන් ආරක්ෂා වීම සඳහා යුක්‍රේනයට සාධාරණ මට්ටමේ අයිතියක් පවතින අතර ඒ වෙනුවෙන් ඇමරිකාවේ සහය අඛණ්ඩව ලබා දෙන බව දන්වා තිබුණා. රුසියානු විදේශ අමාත්‍යාංශයේ නිවේදනයක් තුලින් සඳහන් කළේ පේට්‍රියට් වර්ගයේ මිසයිල යුක්‍රේනය වෙත ලබා දීම තුල ඇමරිකාව යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වූ බවට සලකන බවයි. මේ සඳහා දැඩි මට්ටමේ පියවර අනුගමනය කිරීමට නියමිත බවද රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා ප්‍රකාශ කළා. දවල මන්දිරේ මාධ්‍ය ප්‍රකාශිකාව කියා සිටියේ රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්‍රේනය ජය ගන්නා තුරු බටහිර මිත්‍ර පාර්ශ්වයන්ගේ සහය යුක්‍රේනය වෙත හිමි වීම වැළැක්විය නොහැකි බවයි. මේ සම්බන්ධයෙන් බලපෑම් කිරීමට රුසියාවට ඉඩ නොදෙන බවද දන්වා තිබුණා. අමරිකානු අභ්‍යවකාශ බලකායේ පළමු විදේශ කඳවුර දකුණු කොරියාව තුළදී ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා. නවතම වාර්තාවක් තුළින් අමරිකානු අභ්‍යවකාශ බලකාය ප්‍රකාශ කළේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවධානමට මුහුණ දීම සඳහා මෙම පියවර ගනු ලැබූ බවයි. මේ සමග උතුරු කොරියානු ප්‍රහාර වැළැක්වීම සඳහා නවීන මට්ටමේ අවි පද්ධතිය දකුණු කොරියාවට කැඳවා පවතින බව අනාවරණ කළා. කොරියානු අර්ධද්වීපයේ සහ දකුණු චීන මුහුදේ තර්ජන වැළැක්වීම සඳහා අභ්‍යවකාශ හමුදාවේ දකුණු කොරියානු ඒකකය ක්‍රියාත්මක බවයි අමරිකානු හමුදාව නිවේදනය කළේ. සෝල් නගරයට දකුණින් පිහිටි ඔසාන් ගුවන් කඳවුර තුල මෙම බලකායේ මූලස්ථානය පිහිටුවා තිබුණා. උතුරු කොරියාවේ සිට කිලෝමීටර 75ක් ආසන්නයෙන් මෙම කඳවුර පිහිටුවා පවතින බවයි ප්‍රකාශ කළේ. යම් අවස්ථාවකදී උතුරු කොරියාව තර්ජනයක් මතු වුවහොත් එය වැළැක්වීමට පූර්ණ මට්ටමේ සූදානමකින් පසුවන බව නව ඒකකයේ ප්‍රධානී ජෂුවා මැක්ලියන් සඳහන් කළා. මෙමගින් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ මිසයිල පිළිබඳ දත්ත ග්‍රහණය කර ගැනීමේ හැකියාවද හිමිවන බවයි අනාවරණ කළේ. මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව දැඩි මට්ටමේ ප්‍රතිචාර දැක්විය හැකි බව ජාත්‍යන්තර මාධ්‍ය පවසා තිබෙනවා. නවතම මට්ටමේ ප්‍රබල අවි දියත් කළ හැකි අධිතරපුම් ඝන ඉන්ධන රොකට් මෝටරයක් සාර්ථකව අත්හදා බැලීමට උතුරු කොරියාව සමත්ව තිබෙනවා. මේ හරහා ඕනෑම මට්ටමේ නවීන අවියක් සංවර්ධනය කිරීමේ හැකියාව උතුරු කොරියාවට හිමිවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ බැලස්ටික් මිසයිල වේගය මෙමගින් වර්ධනය කිරීමේ හැකියාව පවතින බවද දන්වා තිබුණා. පෙර සැලසුම් කිරීමකින් තොරව ප්‍රහාර දියත් කිරීමට නව තාක්ෂණය භාවිත කිරීමේ හැකියාවක්ද පවතින බවයි අනාවරණ කළේ. මෙම රොකට් මෝටරය යොදා ගනිමින් දියුණු මට්ටමේ බැලස්ටික් මිසයිල නිපදවිය හැකි බවද අනාවරණ කළා. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සඳහන් කළේ මෙය තීරණාත්මක මට්ටමේ ජයග්‍රහණයක් ලෙස නම් කරන බවයි. මිසයිල විශේෂඥ හෙන්රි ලුවිස් සඳහන් කළේ අධිතරපුම් මෝටරයක් නිෂ්පාදනය කිරීම උතුරු කොරියානු මිසයිල කර්මාන්තයේ තීරණාත්මක තත්වයක් බවට පත්වනු ඇති බවයි. මෙය සංකීර්ණ මට්ටමේ නිර්මාණයක් වන අතර මෙම පද්ධතියක දෝෂයක් බරපතල හානි සිදු කළ හැකි බවයි දන්වා තිබුණේ. චීනයේ බේජින් නගරය දක්වා පහර දීමට හැකි මට්ටමින් යෙන්ෆෙන් මිසයිල සංවර්ධනය කර පවතින බව තායිවානයේ අද අනාවරණ කළා. තායිවාන රජයේ ආයුධ නිෂ්පාදන සමාගම ප්‍රකාශ කළේ චීන ආක්‍රමණයකදී තායිවානයේ ආරක්ෂාව සඳහා මෙම අවි වර්ධනය කළ බවයි. ශබ්දයේ වේගයෙන් තුන් ගුණයක වේගයකින් පියාසර කරන මෙම මිසයිලය කිලෝමීටර 1000ක සීමාවෙන් නොබට ගමන් කළ හැකි බවද අනාවරණ
ආවරණ කළා. ගොඩබිම ගුවන් සහ සාගරයේ සිට මෙම මිසයිල් පද්ධතිය දියත් කිරීමේ හැකියාවද පවතින බවයි ප්‍රකාශ කළේ. මේ වන විටත් මහා පරිමාණ මට්ටමින් ජෙන්ෆෙන් මිසයිල් නිර්මාණය කරමින් පවතින බවද හෙළි කර තිබෙනවා. තායිවානයේ දේශීය ආයුධ තාක්ෂණය භාවිත කරමින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වූ බවයි නිවේදනය කළේ. හානිකර මට්ටමේ මිසයිල් තායිවානය විසින් නිපදවීම සම්බන්ධයෙන් චීනය දැඩි මට්ටමේ අවධානය යොමු කර පවතින බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා. මෙය බෙදුම්වාදී අරමුණු මත සිදු කරනු ලබන නීති විරෝධී සහ අවධාන මට්ටමේ පියවරක් ලෙසයි ඩම් කර තිබුණේ. මෙම ආතතිකාරී තත්ත්වය වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ තායිවානය වෙනුවෙන් ඩොලර් බිලියන 10ක ආධාර සපයන බව ඇමරිකාව දැනුම් දී තිබෙනවා. වසර 5ක කාල සීමාවක් වෙනුවෙන් මෙම සහාය ලබා දීමට නියමිත බවයි නිවේදනය කළේ. ආසියාව තුල යලිත් කොරෝනා රැල්ලක් වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. චීනයේ කොරෝනා සීමාවන් ලිහිල් කිරීම සමග මෙම අවදානම් තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවයි සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවද වෙහෙදී හෙළි කර තිබුණා. චීනය තුලින් වාර්තා වන නව කොරෝනා ප්‍රභේදය වේගවත් මට්ටමේ ව්‍යාප්තියක් පෙන්නුම් කළ හැකි බවයි චීනයේ සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබුණේ. මෙහි මාරාන්තික අවදානම අවම විය හැකි වුවද අසාමාන්‍ය මට්ටමේ ව්‍යාප්තියක් මතු කළ හැකි බව ප්‍රකාශ කර තිබෙනවා. මෙය 1918 දී බලපානු ලැබූ ස්පාඤ්ඤ උණ වෛරසය වේගවත් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් බවට පත්වීමට සමාන බවයි ප්‍රකාශ කළේ. චීනයේ වර්ධනය වන නව තත්ත්වය අවදානමකට ළඟා නොවුනහොත් නව වසරේදී කොරෝනා වසංගතය නිමාවට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගත වූ දිනය තුල සඳහන් කළා. බ්‍රිතාන්‍ය ආර්ථික ආකණ්ඩ මට්ටමේ පසුබෑමකට ලක්වෙමින් පවතින බව හෙළි කර තිබෙනවා. දෙවන ලෝක යුද්ධය සහ 2000 වසරේ අගභාගයේ තත්ත්වයෙන් පසු බ්‍රිතාන්‍ය මුහුණ දෙන අර්බුදකාරීම තත්ත්වය ලෙසයි මෙය නම් කර තිබුණේ. දෛනික මට්ටමින් බ්‍රිතාන්‍ය ආර්ථිකයේ තත්ත්වය නරක අතට ගමන් කරන බවද ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඉදිකිරීම් නිෂ්පාදන සහ සේවා අංශය ආකණ්ඩ මට්ටමේ පසු බෑමකට ලක්වෙමින් පවතින අතර වෙරකියාවද අකණ්ඩ මට්ටමින් ඉහළ යමින් පවතින බව ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍යයේ උපාධිධාරීන් සහ පාසල් හැර යන කණ්ඩායම් වෙත පළමු රැකියාව ලබා ගැනීමට ගතවන කාලයද වර්ධනය වී තිබෙනවා. මේ සඳහා කඩිනම් මට්ටමේ පිළියම් යෙදීමට තැත් කළද 2024 වර්ෂය දක්වාම මෙම තත්ත්වය පවතින බවයි පුරෝකථනය කර තිබුණේ. ගත වූ කාර්තව තුල බ්‍රිතාන්‍යයේ ආර්ථික වර්ධනය ඍණ 0.3ක් බවට පත්ව තිබූ බවද අනාවරණ කළා. එදිරි වර්ෂය සඳහා අරමුදල් සැපයීම ප්‍රමාද වීම තුල ඇමරිකානු රජය තාවකාලිකව වසා දැමීමේ අවදානම අවසන් මොහොතේදී වළක්වා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව තාවකාලික මට්ටමින් ඇමරිකානු රජයේ කටයුතු සඳහා අතිරේක මට්ටමේ අරමුදල් වෙන් කිරීමට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා. එම තීන්දුව ඇමරිකානු ජනපති වෙත යොමු කර පවතින බවයි Fox News වාර්තාවක් තුලින් ප්‍රකාශ December 23 පෙර මෙම පනත සම්මත නොවන හොත් ඇමරිකානු රජයේ කටයුතු තාවකාලිකව වසා දැමීමට නියමිතව තිබෙනවා. එවන් තත්ත්වයකදී ඇමරිකාවේ අංශ කිහිපයක් අර්බුදකාරී මට්ටමකට ගමන් කිරීම වැළැක්විය නොහැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ. මේ ඇමරිකාවේ ආර්ථික වර්ධනයටද ඍජුව බලපෑම් එල්ල කරන බව හෙළි කර තිබුණා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමය තුල මීට සමාන තත්ත්වයක් වර්ධනය වූ අතර දින 35ක කාලයක් වෙනුවෙන් ඇමරිකානු රජය වසා දැමීමට එහිදී පියවර ගනු ලැබුවා.
ශාක එකිනෙකා සමග සංනිවේදනය කරන බව විද්‍යාත්මක මට්ටමින් තහවුරු කිරීමට තායිවාන විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. නවතම වාර්තාවක් තුළින් තායිවාන සරසවිය ප්‍රකාශ කළේ වසර 12ක් පුරා සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස බිම අනාවරණය සිදු කළ බවයි. එෙහිදී ශාක මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් තුළ ආසන්න ශාක සමග සංනිවේදනය කරන බව හෙළි කර තිබුණා. බෙහෙදී ඇතම් ශාක වර්ණයක් නිකුත් කරමින් සිය අවධානම ආසන්න ශාක වෙත දැනුම් දෙන අතර අසල්වැසි ශාක ඒ සඳහා පියවර අනුගමනය කරන බව හෙළි කර තිබෙනවා. බෙවන් තත්වයකදී ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ශාක සංනිවේදනය භාවිත කරමින් පවතින බවයි අනාවරණ කළේ. ඇතම් ශාක අවධානම් දැනුම් දීම සඳහා ගන්ධයක් නිකුත් කිරීමද සිදු කරන බව හෙළි කර තිබුණා. පරීක්ෂණය විවිධ ස්ථාන ආශ්‍රිතව සිදු කර තිබුණද සමාන මට්ටමේ ප්‍රතිඵල හඳුනාගෙන පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.